සුබ සන්ධ්‍යාවක්. ඔබ මේ එක්වන්නේ ලංකාදීප ගෙන එන දිනපතා පුවත් විමසුමත් සමගයි. මම තස්බිනා සුකූර්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. සියුම් දින නිලසංචාරයක් සඳහා ජනපති ජර්මනියට. කෝටි 30ක කොකේන් සමග කෙන්යානුවෙක් රේගුහත්ත ඩංගුවට. වසරකදී වෛද්‍යවරුන් 957 දෙනෙකු සේවයෙන් ඉවත්වු ගොස් ඇතැයි හෙළිවෙයි. විපක්ෂ නායකවරයාගෙන් මිහින්තලා පුදබිමට සූර්යකෝෂ විදුලි පද්ධතියක්. එප්පාවල කොටු වී සිටි අලිරංචුවක් වනජීවී නිලධාරීන් පලවා හරි. ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක 150 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරේ. දැන් පුවත් සවිස්තරාත්මකව. සිව් දින නිලසංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට ජර්මනියේ බර්ලින් නුවර බලා පිටත්ව යන බව ජනාධිපති මාධ්‍යංශය පවසයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනයද සිදු කිරීමට නියමිතයි. රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක තොගයක් මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළදී අත්අඩංගුවටගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ පවසයි. බිස්කට් ටින් 3ක අසුරා තිබියදී මෙම කොකේන් තොගය සොයාගෙන තිබේ. වසරකදී වෛද්‍යවරුන් 957 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාවේදී අනාවරණය කර තිබේ. කිසිදු දැනුම් දීමකින් තොරව සේවය අතහැර ගිය 197 දෙනෙකුද ඊට ඇතුළත් වන අතර ඔවුන්ගෙන් අදාළ මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙහිදී කියා සිටියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට සූර්යකෝෂ විදුලි පද්ධතියක් පූජා කර තිබේ. මිහින්තලා පුදබිම ආලෝකවත් කිරීම සඳහා මාසකට රුපියල් 105කට ආසන්න මුදලක් වැය වන අතර මේ හේතුවෙන් පසුගිය කාලයේ විහාරස්ථානයේ විදුලි සම්බන්ධතාවයද විසන්දි වී තිබුණි. එප්පාවල පොලිස් වසමේ කෝන් වැව ගම්මානයට කොටු වී සිටි වන අලි රංචුවක් පලවා හැරීමට වනජීවී නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ කටයුතු කළහ. ආහාර සොයා එප්පාවල කෝන් වැව ගම්මානයට පැමිණි වන අලි රංචුවක් උදෑසන වන විටත් අසල රක්ෂිතයට ගමන් නොකිරීම හේතුවෙන් තලාව වනජීවී කාර්යාලය නිලධාරීන් සහ එප්පාවල පොලිස් ස්ථාන නිලධාරීන් එක්ව මෙලෙස ඔවුන් වනයට පලවා හරිනු ලැබීය. තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රුපියල් 150 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද නියෝග කළේය. සැකකරු සාක්ෂිවලට බලපෑම් කළ බවට කරුණු අනාවරණය නොවන බැවින් මෙලෙස ඇප ලබා දීමට අධිකරණය නියෝග කර ඇත. මෙම පුවත් පිළිබඳ තවත් සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම සඳහා අපගේ lankadeepa.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්.